මම කියන්නේ එහෙම නෙවෙයි. මේ පැහැදිලි කරන්න ඒක නෙවෙයි. යහපත් විදිහට ජීවත් වෙන. තමන්ගේ ධර්මල්ල එක්ක ජීවත් වෙන. තමන්ගේ ගෙදර දියුණුවෙන් ජීවත් වෙන. අසල්වාසීන්ටත් පුළුවන් තරමේ පුංචි උදව්වක් කරන. එහෙම නැත්නම් කටින් හරි උදව්වක් කරන. දැන් සමහරු කියනෝනේ ඔවුන් ඉතින් කටින් උදව් කරන අය කියලා හැමවත් පයින්නෝනේ. කටින් හරි උදව්වක් කරන එක ලොකු දෙයක්. හතුරුකම් කරනවට වැඩිය වැඩිය. ඒ වගේ හොඳින් ජීවත් වෙන තැන්පත් මිනිස්සෙක් දැකලා එයාගේ දියුණුව ගැන ඇති වුණ ඉරිසියාව නිසා හෝ එයාගේ ගෘහ ජීවිතය ගැන ඇති වූ තරහව නිසා හෝ වෙනත් තමන්ගේ ඥාති සම්බන්ධ ඥාති වෛරයක් නිසා හෝ තමන්ගේ ඇති වුණ මානසික විකෘතියක් නිසා තමන් කතා කරනවා එයා හෙලා දැකලා. එයාට වැරදි විදිය හැඟීම් එන විදිහට කතා කරනවා. වෙනති අන්න ඒ විදිහේ කතා කිරීම තමන් මුසාවාදී අකුසලයේ සිද්ධ කරගන්න ගමන් අනිත් අයටත් ඒක කියලා දෙන එක බරපතල අකුසලයක්. ගුණ වැනිය යුතු පුජ්‍යලයාගේ ගුණ නොවන හිතීම ලොකු අකුසලයක් නෙවෙයි. නමුත් ඒ පුජ්‍යලයා අගෞරවයට පත් වෙන විදිහට කතා කිරීම බරපතල අකුසලයක්. ඔය යන්න ඉතින් පත්තිනි අම්මා වගේ අපි නොදන්නවය කියන්නේ එක්කෝ අරය දන්න නැදුමට ඉරිසියාවේ එක්කෝ ඒ යන තාලේ හොඳ නෑ කියලා තමන්ට හිතන තමන්ගේ මානසික විකෘතියක් හින්ද බලන්න පින්නත් අපේ මේ මානසිකත්වය හරි බරපතල විදිහට අපි අකුසලයේ ඇද දමන ඕනේ. සමහර වෙලාවට මේ වගේ අකුසලයක් ගේ ඇතුළේ ඉඳන් කරලා පන්සලේ ගිහිල්ලා මහා විශාල බෝධි පූජාවක් කළත් මේ අකුසලේ අර කුසලෙන් අර පිනෙන් වහන්න බෑ. ඒක වහන්න බෑ බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මගෙන් දායක මහත්තයෙක් ටෙලිෆෝන් කරලා ඇහුවා හාමුදුර කෙනෙක් බණට කිව්වා හාමුදුරනේ මේ අකුසල් සිද්ධ කළාම කෙනෙක් ඒ කියන්නේ නරක පව් වැඩ වැඩිපුර කළාම එයා පින් කරනවනේ. එතකොට අර පින අකුසල් ටික කුසල් වලින් අර අකුසල් වැහිලා යනවනේ. පව් ටික වැහිලා යනවනේ කියලා කිව්වා කියලා. මං ගෝ මහත්තයා එහෙම හාමුදුර කෙනෙක් නම් කියන්නේ නැහැ. ඔයා බණ කොහොම ඇහුවද දන්නේ නැහැ. සමහර වෙලාවට ගෙදර ඉන්නකොට පින්නන්නේ අපි වෙන වෙන වැඩ කරනකොටත් බණ ඇහෙනවනේ. පොද්දට ලුණු ඇඹුල් දානකොටත් ඇහෙනවා, ගේ අතු ගානකොටත් ඇහෙනවා, පරණ ඇඳුම් ටිකේ සබන් ගානකොටත් බණ ඇහෙනවා නේද? ගෙදර කොණ්ඩේ පීර පීර ඉන්න එකමනොත් බණ ඇහෙනවා. ඉතින් සමහර ඇහෙන ඒවා නිශ්චිතවම අපි ඔළුවට තේරුම් ගන්නේ නැති අවස්ථාත් තියෙනවා. අපි නිශ්චිතවම කාරණාව ඔළුවට තේරුම් ගත්තේ නැතුව අපි අපිට තේරුණු ටික පිරිමහගෙන ඒක තව හාමුදුර කෙනෙක් බණට කිව්වයි කියලා කියන්න ගියොත් අකුසලේ එන්නේ කාටද? ඒ හාමුදුරන්ටද තමන්ටද? තමන්ට එන්නේ. තමන්ට එන්නේ. ඒ නිසා මං ඒ මහත්තයාට කිව්වා බොහෝම ස්තුතියි මහත්තයා මගෙන් ප්‍රශ්න අහපු එක ගැන. මොකද මං හරි ආසයි මගෙන් ප්‍රශ්න අහනවට. මම කියලා දෙන මාත් හිර වෙන විදිහට ප්‍රශ්න අහන්න කියලා තමයි ওই ප්‍රෝග්‍රෑම් වලට ගියාම තැම තැන. මොකද එතකොටනේ අපිත් බණ පොතක් කරන් බලන්නේ කියවන්නේ. කියවන්නේ. එහෙම නැත්නම් අපේ නුත්හානේ අහවලා කොහමද, මෙයා කොහමද, මේ ආණ්ඩුවේ කොහමද, විදුලි බිල වැඩි නේද? ඕවා තමයි බන්දරට කියලා කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කතා කරන වචනය මුසාවාදයක් නම් ඒ පුජ්‍යලයාගේ ජීවිතේ සාර්ථක වීමක් නැහැ කියලා. ඔයත්තන්ට සමහර වෙලාවට පෙනේ බොරු කිය කියා බිස්නස් කරන බොරු බිස්නස් කාර්යයන්ගේ රට වටේම බොරු පතුරවන ගම්මානින් අංගොඩන්දලාගේ ආරොම් මාමලාගේ මේ ජීවිතේ සාර්ථක වගේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. ඒ වුණාට සාර්ථක නැහැ. ඔයත් හිතන වෙලාවට හිතන බෑ මුම්මනේ ලොකු බිල්ඩින් ගහගෙන ඉන්නේ මුම්මනේ මෙහෙම. ඒ වුණාට සාර්ථක නැහැ වින්න. සමස්තයක් අරගෙන බැලුවත් සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන මිනිස්සෙකගේ ජීවිතයේ සතුට ඒ ජීවිතවල නැහැ. එහෙම වෙනවා නම් බුද්ධාගම නිවැරදි වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න සාරාසංග කලපලංගසය පෙරම්පුරන්න ඕන නැහැ. මේ ගැඹුරු යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ මෙච්චර සාරාසංග කල්පලක්ෂයක් බුදු වුණේ.
එනිසා මතකයට ගන්න ඕන සමහර වෙලාවට තමන් කටින් මේ ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට වෙනත් ඉඟි බිඟි වලින් වෙනත් විදි වලින් තමන්ට අනිත් අයට ඇඟ වෙන විදිහට කටයුතු කරනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒවත් මුසාවාද අකුසලයේ එලෙසම වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඔයත් කළත් නොකළත් මට ගැටලුවක් නෑ. මුසාවාද ඒක තමන් කරන අකුසලයේ තමන්ටනේ. නමුත් අපි පැහැදිලි කරගන්න එපා ඒ කාරණේ. දැන් බණ පොතේ පින්වත්නි මුසාවාද සූත්‍ර තුනක් විතර තියෙනවා. මුසාවාදය ගැන බණ පොතේ නිතර නිතර හැම තැනකම වගේ සඳහන් වෙනවා. මුසාවාද සූත්‍රය කියලා නමින්ම මුසාවාද සූත්‍ර තුනක් විතර තියෙනවා. එක සූත්‍රයක කියනවා මේ මුසාවාදී පුජ්ජලයා. ඒ කියන්නේ බොරු කියන පුජ්ජලයා. මේකත් පින්නදේ සමහර වෙලාවට මේ බොරු කියම කියලා කියන එකත් බෝ වෙන රෝගයක්. ඒක වෛද්‍යවරු බෝ වෙන රෝගයක් හැටියට රෝග ගොඩේ දක්වලා නැහැ. බොරු කියලා කියන එක බෝ වෙන රෝගයක්. අම්මා නිතර බොරු කියන කෙනෙක් නම් දූත් එක විනාඩි 5ක් කතා කරනකොට කියන්න පුළුවන්. මොකද දූටත් ඒ රෝගේ බෝ වෙනවා. තාත්තා බොරු කියන බොරු තාත්තා කෙනෙක් නම් තාත්තකම ඇත්ත වෙන්නේ නැති නමුත් එයා බොරු ප්‍රකාශ කරන කෙනෙක් නම් ඒක දරුවන් පුතා කතා කරනකොටත් ඒක එනවා තමයි. ඒ කියන්නේ ඒක බෝ වෙනවා. පරම්පරාවෙන් පරම්පරාවටත් බෝ වෙන තරම් බරපතලයි. අනිත් කාරණාව අපි සත්‍ය යමක් කියනකොට ඒ සත්‍යය සත්‍යමයි. අපි බොරුවක් යමක් කියනකොට කිසියම් වෙලාවක කිව්වහම ඒ කියන බොරුව අපිට අමතක වෙනවා. තා පැයකින් අපිට ඒක අමතක වෙනවා. ඊට පස්සෙන්ද අමතක වෙනවා. ඊට පස්සේ සුමානේ කතා කරනකොට අර අමතක වෙනවා. එතකොට සමාජ පුද්ගලයෝ තව කෙනෙක් ගැන අධ්‍යයනයෙන් ඉන්නකොට එයා කියන ප්‍රකාශ ගැන අධ්‍යයනයෙන් ඉන්නේ. මෙයා එදා මෙහෙම කිව්වා. අද මෙහෙම කියනවා. කියලා බලන්න. එතකොට කිසියම් විදිහක ඔය ඇත්ත ගැන හෝ වෙන කෙනෙක් ගැන හෝ මෙයා බොරු කියන කෙනෙක් කියන හැඟීම ආවොත් අර තමන් ගොඩනගාගත්ත තත්ත්ව කොම ඉවරයි. තමන් මොන මොන තනතුරු වල හිටියද ඒ ඔක්කොම ඉවරයි. ගණන් ගන්න ඊට පස්සේ ආයා බොරුකාරයෙක්. ඒ සමහර අය ඉන්නවා ලකූ නිලධාරී. ලකූ නිලධාරී. ඒ වුණාට කතා කරනකොට පැයක් කතා කරන පැය භාගය වචනයක් දෙකක් කතා කරනකොට තේරෙනවා ඒගොල්ල බොරුකාරයෝ කියලා. බොරු කියනවා කියලා. ඉන් පස්සේ දයින් පස්සේ යා ගණන් ගන්නෑ. සමහර හාමුදුරුවෝත් ඉන්නවා. ඔය කටට එන එක කියන. ඔය කියන. මම ඉතින් මේ එහෙම ඉතින් රහතන් වහන්සේලාය ගුණ ධර්ම තියෙනවාය කියලා ඉතින් එහෙම ප්‍රකාශ කරන්නේ නෑනේ. මම එහෙම ප්‍රකාශ කරන්න යන්නේ නෑ ඔය ඇත්තන්ට කියලා කියන. එතකොට ඒ ඇත්ත හිතනවා මෙයා එහෙනම් එහෙම ගුණ ධර්ම තියෙන කෙනෙක් කියලා. එහෙම වෙන්නේ නැද්ද? ප්‍රකාශ කරනවා වගේම සමහර අය අඟවනවා. අර සූත්‍රයේ කියනවා අත්තනාච මුසාවාදී හෝති. ඒ කියන්නේ තමනුත් බොරු කීම පුරුද්දක් හැටියට. මේ සමාජේ බොරුකාරෝ ඉන්න කොච්චර ඉන්නවද? මේ සමාජේ කරන තරම බොරුවනේ කරන්නේ. එහෙම කියලා කියනවා. එයාට කෙරිච්ච බොරුවක් නෙමෙයි මේ නිකන් කතා කරනකොට කියනවා. එතකොට ඒ කියන්නේ සමහරට පරංච මුසාවාදී සමාදපේති. අනිත් කෙනාටත් අඟවනවා බොරු කිව්වා කියලා කියන එක ලොකු වරදක් නෙමෙයි. ඒ සමාජෙ ඔක්කොම බොරු කියන්නේ. පේන්නේ නැද්ද කියන තරම බොරුනේ. එහෙම කියලා කතා කරනවා. නැත්නම් එහෙම කතා කරන එකත් අකුසලයක්. ඒ කියන්නේ බොරුවට අනුබල දීමක් තමයි. ඒ වගේම මුසාවාදී සමනුඤ්ඤෝ හෝති කියලා කියනවා මුසාවාදී අනුමතත් කරනවා යා. ඔච්චර කියන එක මිනිස්සුන්ගේ කේ බොරුවක් කිව්වම මොකද නම් ගියේ? කොහොමයි කියලා දාපන්. කියලා කියනවා. එතකොට ඒක එයා පෙන්නන්නේ අර සමාජයේ අනික් අය මේ වැඩේ කරනවනේ. සමාජයේ අනිත් මෙච්චර ඒ වැඩ කරන අතරේ ওই මැති ඇමැතිවරු මෙච්චර කරන අතරේ මේ යාම තමයි ගොඩනගාගන්නේ තර. ඒවා හරියට සිද්ධි අධ්‍යයනය කළා නේ.
මේ ඕපදූප මැසින් එක ක්‍රියාත්මක වුණා වටපිට ඔක්කොම කියනවනේ. එහෙම අහල කියන ඔන්න කියලා දාපන්කො. ඔහොම එකක් කිව්වයි කියලා බං අපාය යනවය. එහෙම කියලා කියනවා. එතකොට අනිත් කෙනාටත් අනුබලයක් දෙනවා මේක කරන්න කියලා. නැත්නම් මේ මුසාවාදය කියලා කියන්නේ හරිම බරපතලයි. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ඥාණය නොමගට හැරවීමක් නෙමෙයි මේකෙන් වෙන්නේ. අපි කතා කරන ප්‍රකාශයේ මගින් වෙන කෙනෙකුගේ බුද්ධිමත් ඥාණය වෙන පැත්තකට හැරවීමක් වෙන්නේ. මේ විපාක බලන්න. දැන් බොරු කියන කෙනාට තියෙන අපි පුංචි දරුවන් රන් කියනවා මේ පුතා බොරු කියන්නේ කටකට ගහනවායි කියලා. ඇත්තටම ඒකම නෙවෙයි. බොරු කිව්වයින් පස්සේ වෙන විපාක තමයි දිව කොට වෙනවා. ඒක තමයි විපාකයකින් දෙන්නේ. දිව කොට වෙනවා. දිව කොට වෙනවද කතා කරන්න බෑ ඊට පස්සේ. ලොල් ලොල් තමයි ඉතින්. දිව කොට වෙනවා. එතකොට අනිත් කාරණේ බුද්ධි වර්ධනේ අඩු වෙනවා. කොච්චර ඉගෙන ගත්ත කොච්චර පාඩම් කළත් කොච්චර මේක කළත් ඔළුවේ රැඳෙන්නේ නැහැ. ඒයි සමාජයට අපි දීලා තියෙන්නේ ඒ සමාජයේ බුද්ධිය කැළැල් වෙන දේවල්. අසත්‍ය දීලා මොලේ හරවලා තියෙන ප්‍රඥාව වෙනස් කරලා තියෙන. අසත්‍ය ඒගොල්ලන්ගේ ඔළුවට දුන්නේ. අසත්‍ය ඔළුවට දුන්න නිසාම තමන්ට එහා ප්‍රතිවිපාක තමයි ලැබෙන්නේ. එතකොට තමන්ගේ බුද්ධි වර්ධනේ නැහැ. කොච්චර කිව්වත් මතක ශක්තිය නැහැ. එහෙම වෙනවනේ. ඒ වගේ අය කරන්න ඕන සමාජයේ සත්‍යෙම දෙන්න ඕනේ. නිවැරදිව එකම දෙන්න ඕනේ. හොඳ දෙයම දෙන්න ඕනේ. නිසා අපි සමාජයේ ජීවත් වෙනකොට පින්නන්නේ වෙන අය වැරදි කරයි. වෙන අය ඒ අයගේ කටින් මේ අසත්‍ය සමාජගත කරයි. එයට අකුසලයේ ඒගොල්ලන්ට ලැබෙන්නේ. නමුත් එහෙම ඒගොල්ල මිනිස්සු සමාජයේ අනිත් අය නිතර මේ වගේ වැඩ කරනවායි කියලා අපිත් ඒකට අපිත් ඒකම කරන්න යනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. එසම මතක තියා ගන්නට ඕනේ මේ කෙනෙකුට මේ උගුරු දණ්ඩ මේ කතා කිරීමේ හැකියාව මිහිරි කටහඬ සමහර අය කතා කරනකොට හරි මිහිරි සමහර අය කතා කරනකොට හොඳ මිහිරි විදියටම තමයි ඇදලා අරින්න අනිත් එක අනේ රත්තරනේ මෙහෙමයි මේ ඔබ දන්නෝ ඒ වැඩක් එහෙම කියලා පටන් ගන්න. එතකොට මේ සමහරේ බොරුව කියලා සමහර අයගේ සිරිතක් තියෙනවා කැත සිරිතක් තමන් වැරද්ද කරලා ඒකේ වරදත් අනුම් පිට පටවනවා. මම මේ කිව්වේ මේ මම නෙවෙයි අන්න හවලා කිව්වේ ඒක නිසයි මම මේ උඹට තියෙන වැඩි හොඳටයි මේ කියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මේක මම කිව්වේ කනේ අර අහවලා කිව්වේ. එතකොට ඒකේ වැරද්දක් දානවා යාගේ පිටට. කැත හිත තමන් ඒක ක්‍රියාත්මක කර. අකුසල්. පරපතල අකුසල් ඒක. ඉතින් ඒ නිසා අපි සමාජයේ ජීවත් වෙන්න ඕන පින්නදී හරිම පරිස්සමෙන්. මොකද මේ සල්ලි ගන්නෙත් නැහනේ වචන වල ටැක්ස් ගහන්නෙත් නැහනේ. දැන් කවුරු ආණ්ඩුවේ මේ නීති බදු කෙලවරක් නැතුව දානවා. වචන දවසට කතා කරන්න පුළුවන් වචන මෙච්චරයි කියලා සීමාවක් දාලා. ඊට වැඩිය කතා කරොත් 750ක් ගහනවා දඩ. එහෙම නොවෙතින් ආණ්ඩුවටත් සල්ලි යන්න. ඒ මේකේ සීමාවක් නැහනේ. ෆෝන් එක ගත්තා එබුවා ආ කියලා ඔය කතා කරනවා. ඒ කතා කරනවා. කොච්චර වෙලාවක් යනවද කාලය අපත යනවා පාඩම් කරන්න තියෙන කාලය හොඳ දේවල් කරන්න තියෙන කාලය ඔක්කොම අපත යනවා. දැන් බලන්න අපි පැය 24න් 12ක් නිදාගත්තාම ඉතුරු 12න් හලෝ හලෝ කිය කියා කොච්චර වෙලාවක් ඉන්නවද කියලා ලියන්නක දවසකට. දවසකට ලියන්න කතා කරන්න එපයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ටෙලිෆෝන් එකෙන් කතා කරන්න එපයි කියන එක නෙවෙයි. ස්කයිප් එකෙන් කතා කරන්න එපයි කියන එක නෙවෙයි. කියන්නේ අපි කාලය තරම බෙදාගත්තේ නැත්නම් හරි අමාරුයි. මට ඒක තාත්තා කෙනෙක් කිව්වා හාමුදුරනේ මම ඔෆිස් එකේ ගෙදර ආපු ගමන් ටෙලිෆෝන් එක ඕෆ් කරනවා. ඔෆිස් එකේ ගෙදර ආපු ගමන් ටෙලිෆෝන් එක ඕෆ් කරනවා ආයේ ඒක ඔන් කරන්නේ වැඩට යන්න කිව්වා. මම ඇයි කියලා. නෑ හාමුදුරනේ මේ මම ওই ගෙදර ඇවිල්ලා ටෙලිෆෝන් කණේ ගහගෙනම තමයි ඉන්නේ. නමුත් මට තේරෙනවා එතකොට පොඩි එකා ටිකක් සැරපරුස වැඩි. බලන්න මේ තාත්තගේ තිබිච්ච මොලේ ඇත්ත කතාව. සැරපරුස වැඩි. බඩු පොළවේ ගහනවා, බයිනවා, පාඩම් කරන්නේ එහෙම කියලා. මොකද තාත්තා ඔෆිස් එකේ ඉන්නකම් ඔෆිස් එකේ ගෙදර ආපු ටිකටත්
පොඩි එකෙක් නැහැ කතා බහ කරන්නේ පුතේ කෑවද බිව්වද කියලා ඔළුවත ගන්න සින්දුවක් කියමු කවියක් කියමු අප්පුඩියක් ගහමු පොඩ්ඩක් මේ මානසික සැහැල්ලුවක් ගන්න එපායි ජීවිත මේ ඔක්කොම බර ප්‍රශ්න 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 ඉතින් ළමයින්ටත් එපා වෙනවා මේ මිනිහ තමයි මේ මිනිහද අපේ තාත්තා කියලා හිතන සමහර අයට නිසා ඒ දරුවෝ හදාගත්තාම තමන්ගේ දරුවොත් එක්ක කතා බහ නෝනත් එක්ක වචන කීපයක් කතා කරන්න සමහර නෝනලාට මහත්තයෙක් එක්ක කතා කරන්නත් වෙලාවක් නෑ වෙලාව වෙන් කරගම අපි කතා බහ කරන්න තියෙන කියලා කාලසටහනේ දාගන්න ලොකෝ ඔෆිසියල් වැඩනේ මේ රට රට රාජ්‍ය අල්ලන්න යන්නේ නමතර ගෙදර සමගිය සමාදානේ නෑ නිකන් ඕපදූප කතා කර කර ඉන්න ඕන තරම් කාලේ තියෙනවා නිසා පින්නත් මේ වචනය වචනේ කවා පුලුල් එම් බොරුව කියන වචන කාරණා විතරමයි මම අද කතා කරේ ඒක බරපතල අකුසලයක් කටින් විතරක් නෙවෙයි ඇස් වලින් කන් වලින් ඇඟෙන් ලිඛිතව ලේඛනෙන් ඇඟවීමෙන් කියලා කිව්වත් ඇති සමහර ඒවා. එසා හරිය පරිස්සමින් කටයුතු කරන්න. වෙන අය ඔයත්තන්ට බොරු කරයි. නමුත් ඒ වෙනුවෙන් ඔයලා පෙරලා ඒව සමාජයට දෙන්න යන්න එපා. මොකද හැදෙන්න තියෙන්නේ තමන් තමා තුලින්නේ. එහෙම උත්සාහ ගන්න. මේ සමහර ඒවා කියනවා අපි බොරුව නෙවෙයි සම්‍ය ප්‍රයෝග කියලා පුංචි දරුවෙකුට මොනා හරි ඉල්ල දැඟලුවා එහෙම කියනවා. ඒවා බරපතල අකුසල් වෙන්නේ නැහැ. ඒකෙන් සමාජයට හානියක් වෙන්නේ නැහැ. දැන් අපි කියමු සතෙක් ගාවට ගිහිල්ලා අපි බොරුවක් කියනවා. සතාට ඇහෙන්න. සතාට මේක තේරෙන්නේ නැහනේ. එතකොට ඒක අකුසලයක් වෙන්න විදියක් නැහැ. නැහැ ගෙදර ඇදගෙන හරක කිරි හරක ගාවට ගිහිල්ලා අනේ කියනවා බොරුවක්. ඒක අකුසලයක් වෙනවද? නැහැ. ඉතින් එයාගේ කිරි තියෙනවා අපේ ගෙදර එක්කෙනාගේ කිරි තියෙනවනේ ඒ කමන්නේ කියලා අපේ ගෙදර එක්කෙනාට කියනවා. එතකොට ඒක අකුසල. මිනිස්සෙක් නෙවෙයි. ඒ නිසා බලන්න මේ අකුසලය කියලා කියන එක බෙදපු හැටි අපි තව කෙනෙක්ගේ මනසට මේ කිව්වම එයා වෙනස් වෙනවා. එයා ඒ අනුව තමයි තව කතා කරන්න පටන් ගන්න. තව දෙයක් කියන්න පටන් ගන්න. ඒ අනුව සමාජයට සිද්ධ වෙන හානිය බරපතලයි. සමාජයට හානියක් කළොත් එයාට යහපතක් වෙන කෙනෙක් බවට පත් වෙන්න බෑ. තමන් සමාජයට කරන්නේ හානියක් නම් එයාට යහපත් කෙනෙක් බවට පත් වෙන්න බෑ. ඔය සමාජයට හානි කරන අය යහපත් අය වගේ පෙනුනට ඔයත්තන්ට හොඳට ඒ ගැන තව දුරටත් හිතලා විමසලා බලන්න. එහෙම වුණාම තමන්ටම මේ ධර්මය පසක් කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අද මම මේ පැහැදිලි කළ ඉතාම පුංචිම කාරණාවක් මේ ඔයත් අත ඉස්සුවෙත් නැති හින්දා මං හිතේ ගැටලුවක් මොකක්වත්ම නැතුව ඇති කියලා මේ දන්නම කාරණාවක් තමයි පැහැදිලි කරේ. තමන්ගේ සිතින් තමන්ගේ කයින් තමන්ගේ කටින් සමාජයට අයහපතක් වෙන සිද්ධ නූන දෙයක් උනාසේ පෙන්නන උන දෙයක් නූනාසේ පෙන්නන දේවල් බරපතල අකුසල්. නමුත් ඒ තමන් ගෙදර දොරේදී පොඩි ළමයාට මහත්තයාට ඒ පොඩි පොඩි අවශ්‍යතා සඳහා ඒ කාලය මග අර ගැනීම සඳහා පොඩි සම්‍ය ප්‍රයෝග කරන්න යන එක බරපතල අකුසලයක් නෙවෙයි. එකත් පැහැදිලි කරන්නට ඕනේ. සම්‍ය ප්‍රයෝගය මොකක්ද බොරුව මොකක්ද කියන එක පැහැදිලිව අඳුන තේරුම් ගන්න ඕනේ. මේ බරපතල අකුසල් බොරු සම්‍ය ප්‍රයෝගය කියලා අර්ථකථනය කරන්න උත්සාහ ගන්නත් එපා. ඔව් එහෙමත් වෙනවා. ඒ නිසා අද මේ ධර්මදේශනාව මීට වැඩිය දික් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. කාල වේලාවත් අවසාන වේගෙනම යන නිසා අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ පිළිමදවත් යලිත් සිහිපත් කරලා ඒ අරමුණු පරමාර්ථ සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරලා අද මේ ධර්මදේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මහනුවර ධම්මදස්සි මාවතේ අංක 105 දරණ නිවසේ පදිංචි සෝමා පිටිකල කොලින් පිටිකල කියන දෙපළ ඇතුළු දූ දරුවන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් එකතු වෙලා තමයි අද මේ පින්කමේ දායකත්වය දරන්නේ. ඒ වගේම මියගේ ඥාතීන්ට පින් දීමත් සුජීවත්ව වාසය කරන අයට ආශිර්වාද කිරීමත් අරමුණු දෙකක් හැටියට දක්වලා තියෙනවා. අපි මුලින් නම් සඳහන් කළ ඒ මිය පරලෝකීය ඥාතීන් සිහි කරලා ඒ ඇත්තන්ට පින් පෙද්දීමයි පළමුවෙන්ම කරන්නේ.
එනිසා දැන් මේ වෙලාවෙම හිතට ගන්නට අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහං පඬුරු පූජා කිරීමෙන් ලැබුවා වූ සියලු පුණ්‍ය මහිමයන් අපේ මුලෙන් නම් සඳහන් කළ ඒ වගේම නොකළ අපේ නමින් නැසීමිය ගිය සියලුම වර්ග පරම්පරානු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් අපේ ඥාතිවරු දුක් ඇති ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයට පත්වෙත්වා සුවපත් භාවයකයි පිඳ පින් අනුමෝදන් විය හැකි තැනක ඉපද සිටිනවා නම් ලබාගත්තා වූ සැප පින් අනුමෝදන් වෙලා තවදුරටත් වඩා වර්ධනය කරගනිත්වා ඥාතීන් පින් ගණිත්වා කියලා කල්පනා කරගෙන කවුරුත් සාදු කියලා. ඒ වගේම විශේෂයෙන්ම අපි මුලින් සඳහන් කළ ඒ ඇත්තන් සියලු දෙනාම සිහිපත් කරලා නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ දැනට දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන ජගත් සසංකාල්විස් පුතාටත් ඉක්මන් සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණේ පිහිට ආධාර ලැබිලා ඒ සියලුම අයගේ බලාපොරොත්තු වගේ මේ දරුවාටත් ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන කවුරුත් සාදු. සියලු දෙනාම වැඳගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකං බලං.